පුතට සතුතිින් දන හිල්ලනි ජාවරම් කරන්ට හුණු වැදගත් දිහට වැඩිරගෙන ස තුටින් පටයන්න ම ජගත් ගරසිංහ නෝජනය කරන්නේ ශ්‍රී ලංකාට ටෙලිකොම් ෘතිය සමති අදදින යුනයිට් සංවිධානය විසින් මේ මාධ සංකච්ඡාව ැඳවීමට හේතුව තමයි රට තුළ උද්ගත වෙලා තියෙන අතිවිශාල ප්‍රශ්න සංක්‍යාවකට කිසිදු විසඳුමක් නැතුව මේ රජය... මර්ධනය පමණක් ක්‍රියාත්මක කරමින් ගෙන යන වැඩපිළිවලට එරැහිව මාජනතාවට කරුණු පැහැදිලි කිරීම. මේකද අපි දකිනෝ විශේෂයෙන්ම මෙරටේ අතිවිශාල සෞඛ්‍ය ප්‍රශ්න අත්තියනවා. ඒවගේම මෙරටේ මහජන සම්පත් ටෙලිකොම් ්‍රක්ෂණ විදුලි බල ක්ණජතෙල් වගේ ආයතන සියල්ල විකුණලා රනිල් ක්‍රමසිංහ අවසාන විකිිණිල්ලට ලෑස්ති වෙමිින් ඉන්නෝ මේ වෙනවිට ඒ වගේම මේරටේ කම්කරුවන් ආරක්‍ෂා වෙන්න තිවෙච්ච කම්කරුණු නීති සම්පූරණයෙන්ම වහල් නීති බවට පත්කරමින් මනුෂ නායක්කාරගේ මොහල් නීති කෙටුන් පත මේ වෙන විට එලියට දාලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම තැපැල් වගේ ආයත නෝල තියෙන සම්පත් පුද්ගලික නෙහෙම ඇත්තං විදේශීය රටවල්ලට විකිනීම ආරම්භ කර තියන. ලඟට පාස්කු පෙහාරය වගේ දේවල් සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් නැතුව ඒව ඇදගෙන යනෝ ඒ ඒ අසාධානයට ලකුච ජනතාවට කිසිදු විසඳමක් මේවෙලා වෙන ඒව යටග හමින් තිය නොම මේ වෙද්දී. තකට මේ සියල්ල අනුව ස්තා විශාල අර්බුදයක රටමතියනෝ. රටේ දරුවන් අගේ අධ්‍යාපනය ගත්තොත් අද අධ්‍යාපනය කරගන්න බැරිව තත්වත්තියනො පසල් දාස්ගානක්. වහන්නන්නේ අනෝ කියලා අපි දෙැන ගන්න තියෙනවා වගේම දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනෝසිියයට හතලිස් තුනකට වඩා දරුවන්ට ආහාර ප්‍රශ්න තියනෝ මේ වගේ අතිවිශාල ප්‍රශ්න සංඛ්‍යාවක තියෙන රටක් රනිල්වික්‍රමසිංහ පෙන්න්න හදනවා මං හුඳට කරගෙනයනෝ කියලාර ගෝටාබේ රාජපක්ෂ වගේ මං හුඳට කරගන යනවා කියලා පෙන්න්න බුරු උත්සාහයක නියලිමින් ඉන්නෝ කිය එක තමයි අපිට පේන. අපි මෙන්න මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව කියන්නේ මේ සියලු ප්‍රශ්න ික තියාගෙන රණෙල්ලි ක්‍රමසිංහ හදනවා උතුරේ ජනතාවරවටටන්න දහතුන ගනව කියලා බොරුවට ඒ ජනතාවත්ත්‍රවට්ටලා මේ චන්ද ටික සාකෝට දාගන්න පුළුවන්ද කියන එක රණනිල් ක්‍රමසිංහගේ පරාජිත දේශපාලනය ජයකග්‍රණයක් මේ රහගන්න පුළුවන් කියනක රණනිල්ි ක්‍රමසිහ ලන්න රටේ යන සෞක්‍රස් ේ ක්‍රමසිහ වි තු හොන්න. කාටව කතා කල න කිසිදු වන්ත්‍රීවයකට කතා කර නෑ නමුත් දහතවොනට විසසිඳුම් සොයන්න ද රනිල්වේ ක්‍රම සිංහ උත්සාහ කරන්න මේ උතරේ ජනතාවට තියෙන ආදරයකටවත් ඒ ජනතාව වුවෙන් වැඩක් කරන්න ඕන කියනකටවත් නෙවෙයි මේක රවට්ටලා සමස්තයේ ඇහැවහලා තවත් ප්‍රශ්නයක් නැත්තං කොෙන් හරි ඇතිකරලා මේ රනිෙල්වෙ ක්‍රමසිංහගේ ඉදිරිකාලේ පාලනය රැඳී සිටීමේ උත්සාහය තමයි මේ යන්න. තොකොට අපි පැහැදිලිව දැක්කා ත. ට යතන විකිනීම සම්බන්ධයෙන් ටෙලිකොම් යතනය විකිනීම සම්න්ධයෙන් පෞුගයේ දවසේ ටෙලිකොම් ආයතය හිට සභාපතිවරයායට පයිංගහල එළියට දාලා අලුතෙන් සභාපතිවරයෙක් වහාම ටෙලිකොම් ආයතනයට ගෙනවා. මේවා පැහැදිලිව රණල්ලි ක්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ ආයතන විකිනීම වෙනුවෙන් ගෙන යන වැඩ පිළිවෙලේ අංග කියන අපි පැහැදිලිව දන්නවා. නමුත් ඒවට අපි සේවකෝ විදිට ෘර්තිය සමිති විදිට කිසිදු ඉඩත්තියන්න ඔ වූ කුමන සභාපති මාරුකරලා එවුවත් සේවකෝ ඉන්න මේරටේ මහජනතාව ඉන්නේ එක ස්ථාවරයක ස්ථාවරය තමයි මේ රටේ සම්පත් විකුණන්න දෙන්නේ නෑකන ස්ථාවරේ. සමස්ත ෘර්තිය සමති ව්‍යාපාරයම ඉන්න තේ ස්ථාවරේ. එතකොට අපි දක්කිනෝක ටිකොම් එක විතු රක්නවේ රක්ෂණ සේවකෝන්ට අද මොද කරන්නේ රක්ෂණයේ සේවකයිෙන් රවට්ටමින් රක්ෂණයේ සේවකයන්ට අර්ථසාධකයක් දෙනෝ කියලා මුලදම වොලෙන්ටිය රිටයිමන් නිස්කීම් එකක් දානෝ කියලා. මේ රක්ෂණයේ සේවකුන්ට ඒ ආයතනයේ සභාපතිවරයා ඇතුළු කළමනාකාරිතය සේවකින් රවට්ටමින් ඉන්නෝ මේ වෙනකොට. තවට මුලදී ඔවුන් කිය කල තියෙනවා මාසහත්ත ඇවක පඩිදිල ඇවනෝ කියලා දැන්. දැන් ඒ පාස ඇත්තඇය පි දෙන කතා මමුකුත් නැ දැන් ඒක ලක්ෂ තිස්පාට වෙනකම් බැහැ දයන. තොට යවන්නත් සේවකයෝ හාර්සීකට පමණයි ඒ දීල යන්න පුළුවනුත් හාර්සයකට පමණයි. තවට මේකට යන සම්පූර්ණවේදා මිලන එදදා හර්සීයයි. නමුත් ෆ්‍රක්ෂණ සස්ථාව වාර්ිකාදායම මිලියන දහදාහිෙක් මෝනු. තොට මේම තුළ පිතා පැහැදිලෝ පේනවා මේ සේවකයෝ කොටසක් ්‍රවට්ටලා මොනහරි දීලා මේ ආයතන විකුණා ගැනීම වෙනුවෙන් කුමන්ත්‍රණකාරී විදියට වැඩ කටයුතු කරනෝ කියන එක තම අපිට පැදිලූපේෙන් ඊළඟට අපි ගත්තවත් විදිල් බල මණඩලේ මේ වනකට විදිල මණ්ඩල විදිලි බල පනත නීතිපතිට යවලා ඒ මේක මේ ආය විදිල් බල මණඩලේ කෑලි කෑල්ලියෝලට කඩලා ලාභ වැඩියෙන් තියෙන ඒවා විකුණන්න පුළුවන් විදිට මේ සකස්කර ගැනීමක්න්නේ කෑලි කෑල්ලිවට කඩන්නේ මේ වගේ පාඩු ලබනේම කවුරුත් ගන්නන්නේ නෑ ගනි රනිල් ේ‍රම සිහමගේ ලාබලාබනේ ටි විිකුණන්න තවයි කෑලි ගෑල්ලටඩන්න එතකට ඇමතිතුමාගේ ෘත්තිය සමති ඉල්ල තියනවා මේ පනතය කරන්නේ යන වෙනස් කම් මොනවාද කියන එක මේ ප්‍රතිවහුව ගත කරනය යටතයි. හැබේ ඇමැතිවරයා ඒවා ෘතිය සමිති සමක සාකච්ඡා කරන්න නැතුව එ නීතිපතිය අවලති නොමේ වනනිකට අපි ඉතා පහැදිලි ෘත්තිය සමතිය එක් මේගතා කරන්න නැතුව නීතිපතිට යවන්නේ ඇමති මේ තුළ තුළ සමාජයට කියන්න බැරි සේගයන්ට කියන්න බැරි කරුණු ඇතුළත්වෙන. ඒකනි සාතමයි හොර හස කරන්නේ යන්නේ. නමුත් අපි පැහැදිලිව කියනවා රජයේ ආයතන පුද්ගලී කරණය කිරීම යටතේ මේ කිසිදු ආයතනයක් පුද්ගලී කරණය කිරීමට අවස්ථාවක් අපි දෙන්නේ නෑ කියන එක. ඒ වෙනුවෙන් මේ රටේ සමස්්‍ර ජනතාවට අපි කියනවා මේ වෙනුවෙන් පැහැදිලිව පෙළගැහැන කියන එක මේ විකුණලා රණනිල් විික්‍රම සිංහ. මන්ගේ පාලන කාලය දික්කිරීමේ අරමුණින් පමණක් විකුණන්නේ ඔබේ දරුවාගේ අනාගතය ගන එක ඉතා පැහැදිලිුව මේ රට ජත රුන් ගත යුතුය තියෙනවා. ඒවිතරක් නැවේ මේ වෙනවිට දුන්රියධ පාත්තුමේන්තෝ පවා අධදිකාරයම් බවට පත්කරමින් විකිනීම සඳහාවශ්‍යපියවරයන් ගැනමින්ඉන්න. තොට ඉතා පැහදිලිූ පේ නොමේ විකිනීමට හැර වික්‍රමසිංහ ජනාධිපතට. රාජපක්ෂ ආණ්ඩුවට කිසිදු විසඳුමක් නෑ මේ ර මේ රට කොමද ස්තරහටකෙන් කියන්න කියන එක සම්බන්ධෙන්. ඒම නං අපි ඉතා පැහැදිලිව කියනවා මේ වගේ රජයක් අපිට අවශ්‍යවෙන්න නැහ. මේ රට විකුණලා විනාශ කරලදාන රජයක් අවශවෙෙන් නැ. වහාම මේ රටේ සමස්ත ෘතිය සමිති මහජනතාව එකතු වෙලා මේ විනාශකාරී පාලනය අවසන් කරලා, මේ රටට වැඩදායි විදියේ ස. පාලනයක් බිහිකරගත යුතු කාලය ලෙමිලා තියෙනවා කියන එක තමයි අපිට තිෙන්නේ ඒ සඳහා සියලුම සමස්ති ජනතාවට ලෑස්ති වෙන්න කියන එකත්. එ වගේම සේවක අර්ථසාධක අරමුදල සේවක භාරකාර අරමුදල විශ්‍රාම වැටු පරමුදල් මංකොල්ලකමින් ගෙනයන වැඩපිළිවල වහාම පරාජය කිරීමට සමස්ත කම්කරු පන්තියට පාරයට ඇවිල්ල සටනකට ලෑස්ති වෙන්න කියන එකත් අපි කියනවා.